අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. අබේ හදවත ගැහෙන තාලයක් තියෙනවා. ඒ තාලෙත් එක්ක තමයි අපේ ජීවිතයට තාලය කියන්නේ එකතු වෙන්නේ. අපි කතා කරන තාලයක් තියෙනවා. අපි වැඩක් පලක් කරන තාලයක් තියෙනවා. මේ තාලයත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. හදවතේ තාලය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් ඒ විලාවට තමයි බය වෙලා අපි ඉස්පිරිතාලට දුවන්නේ. එතකොට ඒ තාලය නැවතත් හරි ගස්සන්නේ වෛද්‍යවරු. दोस्तर महत्व वैद्य वृत्ति के लिए किया बहुम वक्की सहगत दैडी पीड़ने तीन रखियावक है भाई मे वैद्यवरुटत यठम आवेनक वेचि ताले अतीन ये ताले ये पीड़ने मिदेड एटी वहल लंका वैद्य वृत्ति नतरे वैद्य शेस्त्र यहाटकी हेकिवंतन बहु दिन किन्न ये हेकिवन वल्ट අවස්ථාවක් ලබා දෙන්න ලයිෆ් ටීවී අපි කල්පනා කරා හදවත ඉල්ලන තාල සිත් බැඳගත් තාල
සමග ඒකාත්මික වන්නට මේ සුහද ආරාධනාව ලයිෆ් ටීවී සිත්තිරි තාල සමගී ලයිෆ් ටීවී සිත්තිරි තාල වැඩසටහන හරහා අපේ වෛද්‍ය ශ්‍රේෂ්ත්‍රේ ඉන්න බොහෝ දෙනෙක්ගේ සැඟවුණු හැකියාවන් රසබර කතන්දරේ වගේම ඒ අයගේ ජීවිතයේ නොදුටු පැතිකඩක් ඔබ වෙත ගෙනහැර දක්වන්නටයි මේ සෝදානම. ඉතින් බොහෝ වැඩසටහන් සිදුවවත් විශේෂයෙන්ම මේ වෛද්‍ය ශ්‍රේෂ්ත්‍රයේ මෙවැනි සරල සුහද පරිසරක ඉඳන් ඒ අයගේ සැඟවුණු කලාත්මක හැකියාවන් ගීතමය හැකියාවන් සංගීතමය හැකියාවන් ගෙනහැර දක්වන්නට ඔන්න ලයිෆ් ටීවී කදිම අවස්ථාවක් උදා කරලා දීලා තිනවා. ආරාධනා කරනවා ඉතින් රස විඳින්න මේ වැඩසටහන ඒත් සමගම මතක් කර දී යුතුයි ලයිෆ් ටීවී ගෙනෙන සිත්පිරි තාල වැඩසටහන සඳහා සාදර අනුග්‍රහය දක්වන්නේ සුවද දක්කේ දේශීය බැංකුව සෙලාන් බැංකුවේ මෙගා රිවෝඩ්ස් ප්‍රතිලාභ ක්‍රමය. ඉතින් සෙලාන් මෙගා රිවෝඩ්ස් ඔබේ ජීවිතයේ හැම වෙලාවෙම තෑගි ලබා දෙන ලංකාවේ ලොකුම අලුත්ම ප්‍රතිලාභ වැඩසටහන. ඉතින් ඒ පිළිබඳව අපි ඔබව වැඩසටහන අතරතුරේදී වරින් වර දැනුවත් කරන්නම්. ඉතින් ආරාධනා කරනවා ඒකාත්මික වන්න, එකතු වන්න, විනෝද වන්න මේ ඉදිරි කාලයේදී ලයිෆ් ටීවී සිත්පිරි තාල වැඩසටහනට සහභාගී වෙන වෛද්‍යවරුන් හතර දෙනා හඳුනා ගන්නටයි මේ සූදානම. මුලින්ම ආමාශාන්ත්‍රික විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ඊළඟට නාරිහා ප්‍රසව වේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම කොළඹ ජාතික රෝහලේ වකුගඩු බද්ධ කිරීම ඒකකයේ විශේෂඥ නිර්වින්දන සහ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය රංජිත් දිසානායක මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම කාසල් වීදිය කාන්තා රෝහලේ ලදරු රෝග විශේෂඥ වෛද්‍ය එල්.පී.සී. සමන් කුමාර මහත්මයා ආයුබෝවන් ඔබතුමාට. හොඳයි අපි ડોક્ટર රනිල් එක්ක කතා බහ ආරම්භ කරමු. අපි කැමති දැනගන්න ළමා කාලයේ පෞලේ විස්තර ගැන. ළමා කාලයේ ඉතින් මම ඉතින් කලා වැඩවලට ඉතින් ළමා කාලේ ඉඳන්ම මම වුණා. ඉතින් දඟ වැඩත් කරලා තියෙනවා මෙහෙන්. මට මේ දඟ වැඩ කරන හින්දා ලෝකෝත්තරය කියලා නමකුත් වැටලා තිබ්බා. පස්සේ ටිකක් කලන උරේ වහරි ගියා ඉතින්. ඊට පස්සේ දැන් මම උසස් පෙළ පන්ති වලට වගේ එනකොට මම කලා වැඩවල තව තවත් දේවල් කරා. ඉතින් මම ඉස්සලාම ඇත්තටම ලේකකෙක් වශයෙන් තමයි කලාකරුවෙක් වගේ කෙටි කතා රචනයෙන් මගේ පළවෙනි කෙටි කතාව රසකතා පත්‍රයේ පළවුණේ මම 8 වෙනි පන්තියේ ඉඳන් බලාපොරොත්තු වෙලා. ඊට පස්සේ උසස් පෙළ පන්ති ඉන්නකොට ගීත රචනයට යොමු වෙලා මගේ පළවෙනි ගීතය ගුවන් විදුලි සංස්ථා විතරණේ දවසර තිබ්බේ. ඒකේ තරංගයට යොමු කරලා ඒකේ 3 වෙනි තැන මට ලැබිලා ඒ ගීතේ ඒ කාලීට ගායකයෙක් ගායනා කරා. පස්සේ විශ්වවිද්‍යාලෙදිත් ගාන්ධාර සභාවේ එකතුලා ගීත ගායනා කරා. ඒ වගේ වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ටිකක් කාලේ අඩු වුණා මට කලා වැඩවලට මොකද කාර්ය බහුලත්වය නිසා. ඊට පස්සේ ඇත්තටම මේ ගීත රචනයේ ඉඳලා හිටලා කරත් ගායනය මම කරේ නැහැ. මගේ විවාහයෙන් පස්සේ මාදනී ඇයත් ගායිකාවක්. ඇගේ ගායන කුසලතා නිසා තමයි මමත් ඇත්තටම ඊට පස්සේ ආපහු ගායනය සඳහා යොමු වුණේ. මම හැබැයි බදුල්ලේ මම උසස් පෙළ පන්තියේ කාලේ කණ්ඩායමකට එකතු වෙලා ඒ කාලේ ගීත ගායනා කරා. මොකද පොඩි ගානක් හම්බ වෙනවා අපිට. ඉතින් අර එදවස්වලදී ගැලරියට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න ඒ හොඳටම ඇති. ඉතින් මේ මොකද නැත්තම් අපිට අම්මලා තාත්තලා ඉන්නන්න බෑනේ වටසල්. ඉතින් ඒ වගේ හින්දා කලා වැඩවලට යොමුන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ ඉතින් විවාහයෙන් පස්සේ දිගටම ගීත රචනය කලා ගායනය තුර දුව එකතු වුණා. ඊට පස්සේ එයත් ගායනය ප්‍රගුණ කරපු අද ලංකාවේ ගම් තැනක ඉහළ තැනක ඉන්න ගායිකා මා හිරුෂි ජයසේන. ඇගේ ගීතයක් මේ දවස්වල මම හිතන්නේ ට්‍රෙන්ඩින් වන් අර මේ උඩම තැනින් කතිරිනා කියන ගීතය. අපි ඒ ගැන කතා කරමු. ඔබතුමා විශ්වවිද්‍යාලයෙන්
මම දැන් පෙරදිනි විශ්වවිද්‍යාලයෙන් තමයි වෛද්‍ය උපාධිය ලබා ගන්නේ. ඔව්. අපි ඒ කාලේ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් 1982 තමයි මම අවුට් වෙන්නේ. හ්ම්. අතුල් වෙන්නේ 77 කාලේ. ඒ කාලේ මෙහෙමයි. කලබලකාරී කාල තත්ත්වයක් තිබ්බා. නමුත් අපේ බැච් එක හරි වාසනාවන්තයි. මොකද අපි නූලෙන් බේරුණා. හ්ම්. දැන් මොකද අපි අවුරුදු පහ අපි සම්පූර්ණ කරනකොට තමයි ප්‍රශ්න ආවේ. අපිට වඩා ජූනියර් බැච් එක අවුරුදු 3ක් 3.5ක් විතර මේ කලබලකාරී කියලා කියවම ඔන්න පළවෙනි ප්‍රශ්නේ උද්ඝෝෂණ වලට සහභාගී වෙලා තියෙනවද? ඔව් සාමාන්‍ය වෛද්‍ය ශිෂ්‍යෝ උද්ඝෝෂණ වලට සහභාගී වෙනවා හරි අඩුයි. නමුත් හිටපු ගමන් කලාංශයේ කට්ටිය ඇවිල්ලා අපි අදගෙන යනවා. අදගෙන යනවා මේ මොකද මේ වෙලාවට අපිට මේ මේ බෑ කියන්නත් බෑ. මොකද අපි අර එකමුතුකමක් තියාගන්න ඉපේ අනිත් ආංශ වලත් එක්ක. එතකොට ඒ කාලෙත් මේ වගේ කඳුළු ගෑස් ජල ප්‍රහාර තිබ්බද? නෑ ඒ කාලේ එමු එච්චර මේ කඳුළු ගෑස් ගහන ක්‍රමයේ තිබුණේ. එහෙනම් මොකද? ඒක ජල ප්‍රහාර තිබුණේ කෙලින්ම මට මතකයි වෙඩි තියලා මරුවා ඒක ශිෂ්‍යෙක් මරුණා. ඒක නම් මේ කනගාටුදායක සිද්ධියක් ඒ කාලේ. නමුත් ඊට පස්සේ ඊට වඩා කලබල ඇති වුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගොඩක් මිය ගියා. ඒ කාලේ අපි ඒ හරි ශිෂ්‍යෝ වගේ හිටියා. වෛද්‍යවරයෙක් හැටියට මම හිතන්නේ අපි පළවෙනි සීමාවාසික කාලයෙන් පස්සේ ඉන්නකොටත් ওই தත්ත්වේ ලංකාවේ ඒ தත්ත්වේ තිබ්බා. හොඳයි අපි ගීතයකට යොමුමු. මොකද්ද ඔබතුමා මුලින්ම ගායනා කරන ගීතය? මම ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ හදේ කොතනක හෝ නිදීසි ගීතය. විශේෂ හේතුවක් තියෙනවද මේක තෝරගන්න? දැන් මම අතන මේ ගීතේ හරි කැමතියි. මොකද ඒක මේ විශේෂ හේතුවක් මම පුද්ගලිකව නෑ නමුත් අර මේක පොදු පොදුවේ හැමෝටම මම හිතන්නේ තියෙන දෙයක්. මේ හරි හැඟවිලා තියෙන ආදරයක් ගැන අතීත සිතුවිල්ලක් ගැන කතා කරන බොහොම හැඟීම්බරව ගායනා කරන මම මේ ගීතේ ඇත්තට හුඟක් ආසයි. හොඳයි එහෙනම් අපි ගීතයට යමු. Thank you.
हदे कोतने को हो संगवी सिंधी ओब बहुम लसन गायना कर गीत इधिंग अभी किटी विराम या क्लबागंड मे सूदन मे आराधना करो रंदी सिटी लाइव टीवी सामगी විරාමයකින් අනතුරුව නැතත් ඔබ එක්තුවන්නේ ලයිව් ටීවී සිත් පිරිතාලේ වැඩසටහන සමගින් සිත් පිරිතාලේට සාදර අනුග්‍රහය දක්වන්නේ සුවද දැක්කේ දේශීය බැංකුව සෙලන් බැංකුවේ මෙගා රිවෝඩ්ස් ප්‍රතිලාභ ක්‍රමය අපි කතා බහට යොමු වෙමු ડોක්ටර් විජිත් එක්ක ડોක්ටර් මේ පාසල් කාලේනේ අපේ ජීවිතයේ සුන්දරම කාලේ අපි එතනින් කතා බහ ආරම්භ කරමු පාසල් කාලේ ඇත්තටම මම බොහෝ ගොඩක් කාලයක් මම හිටියේ हॉस्टल इतकोट मैं तमें खाली मीट मोहत खाली पास खाली करपु वेडे हुआ अपीट हॉस्टल मम मूल खाली शांत थॉमस इधुल भंडार वेल अभी हॉस्टल तम हिटी निवासी इनको अपीट मिड टर्म हॉलीडे सामा प्रधान निवाडू तुनट अमतरव තිබ්බොත් දවස් කීපයක් එතකොට මිඩ් ටර්ම් හොලිඩේ එතකොට දෙමව්පියන්ට දැනුම් දෙනවා සමහරු දුර ඉඳලා ඉන්න අය ඉන්නවා සමහරු ගොඩක් අය ගෙදර යනවා ඉතින් මේ මිඩ් ටර්ම් හොලිඩේ යනකොට අපි අපේ පන්ති හිටපු කීප දෙනෙක් ග්‍රේඩ් 9 ඇත්තටම කාටවත් කියන්නේ නැතුව දෙමව්පියන්ට දැනුම් දෙන්නේ නැතුව අපි මිඩ් ටර්ම් හොලිඩේස් කියලා අපි ගිහිල්ලා එතනම තියෙනවා නිවාඩු නිකේතන ඇති වෙන එදා එතන රැ ඉඳලා ඊළඟ දවසේ අපි ගියා හැටන් අපේ ක්ලාස්මේට් කෙනෙක් හිටියා හැටන් වල හැටන් ගිහිල්ලා යාගේ ගෙදරට කියලා අපි ඔක්කොම අවසර දුන්නා කියලා අපි සිරිපාද ගිහිල්ලා ඊළඟට ආවා ඒක තමයි ජීවිතේට අමතක වෙන්නේ නැති දෙයක් තවමත් අම්මයි තාත්තයි දන්නේ නැහැ මේ සිරිපාද ගියා කියලා ග්‍රේඩ් 9 එකේ කෝච්චියේ ගිහිල්ලා ඊට පස්සේ ඔබ කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි වෛද්‍ය උපාධිය ලබා අපි කාරකට ඒ කාලේ ඇත්තටම ගොඩක් අපිට මේ නිදහස තිබ්බා නිදහස තිබ්බා කියන්නේ මේ අර නොයිකුත් කලබල නිසා වහලා තිබ්බා අපි එතකොට මුල් විභාග කරන්න නැතුව කිසිම දෙයක් කරන්න නැතුව හිටියේ ඇත්තට මේ කාලේ ගෙවල් වල ඉන්න සමහර බීතියක් දැක්කෝ ඉතින් මේ කාලෙත් ඇත්තටම අපේ දෙමෝපියන් කැමති වුණ නැහැ ගෙදර ඉන්නවට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියලා සමහරු නොයිකුත් දේවල් වලට සම්බන්ධයි. ඉතින් මේ කාලෙදි මම රැකියා දෙකක් කරා ඇත්තටම. මම පළවෙනියට මාසයක් වැඩ කරා මේ හෝටෙල් එකක රිසෙප්ෂන් එකේ වැඩ කරා ඇත්තටම. වැඩ කරාට පස්සේ එක මාසෙයි නයිට් ඩියුටි දැම්මම අම්මා කිව්වා මේකට යන්න එපා කියලා. තවත් පෞද්ගලික ආයතනික මේ බෙහෙත් වල ඖෂධ වලට සම්බන්ධ ආයතනයක වැඩ කරා. ඒකෙදි ඇත්තටම මට එතන අය කිව්වා මෙතන හිටියොත් ගොඩක් ස්කෝලර්ෂිප් සම්බ වෙනවා මේ ඉහළටම යන්න පුළුවන් කියලා. ඉතින් මේ මම ඉන්නත් නැද්ද කියලාත් මොකද ඒ දවස් අවිනිශ්චිත භාවයක් තිබ්බ නිසා හිතුවා. ඊට පස්සේ ගෙදරින් කිව්වා මෙහෙම මොනවත් මේ මෙච්චර අමාරුයි ගිහින් එක මේ කරන්න කියලා. ඉතින් අද ඊට පස්සෙ දිගටම මම වෛද්‍ය විද්‍යාලේ ඒක කන්ටිනියු කරනවා. හොඳයි. ඔබ මුලින්ම ගායතක මුලින්ම ගායනා කරන ගීතය ඔබ දුටුවේ මුල් දිනේ සුනිල් පෙරේරා ගායනා කරන ඔබ දුටුවේ මුල් දිනේ. හොඳයි. අපි ගීතය අහලම ගීතය ගැන කතා කරමු. Thank you.
रहने युग महादिस मगे मिल සමහර රූප අපි හඹාගෙන ගිහිල්ලා අපි අයිති කරගන්න. ඒ සමහර රූප අපි හිතේම සදාකාලිකව තියාගන්න එක තමයි ඉතින් උරුමය කියලා කියන්නේ. ගීතේ තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවාද? ඇත්තටම මම මේ සුනිල් පෙරේරාගේ ගීතවලට කැමති පොඩි කාලේ ඉඳලා මහානවා මොකද සංගීත ක්ෂේත්‍රයේ විප්ලවයක් කරපු පුද්ගලෙක් හැටියට මම පුද්ගලිකවත් දන්නවා. ඉතින් මට හරි ආස ගායකයෙක් සුනිල් පෙරේරා කියන්නේ. ඉතින් මම එයාගේ ගීතයක් තෝරගත්තා මේ තැනට සුදුසු හොඳ ගීතයක්. ඉතින් ඊට අමතරව මට ජීවිතයටත් ඒක මේ සම්බන්ධ මගේ බිරිඳ හම්බුණා මට මේ ඒ කාලේ කියන්න කියන සින්දුවක් ඇත්තටම. ඒ කියන්නේ මම නොදෙන තමයි කියලා කියන්නේ අර මුලින්ම කිව්වේ දුටු රූපේ හිතේ බැවෙනවා ඒක අයිති කරගන්නවා කියලා. හොඳයි හිතුවට අපි කෙටි විරාමයක් ලබා ගන්න මේ සූදානම ආරාධනා කරන රැඳී සිටින ලයිව් ටීවී සමගි. විරාමයකින් අනතුරු ඔබ නැවතත් සිත් පිරිතාලයේ සමගයි එකතු වන්න. ඉතින් සිත් පිරිතාලයේ වැඩසටහනට සාදර අනුග්‍රහය සුවදාදක්කේ දේශීය බැංකුව සෙලාන් බැංකුවේ සෙලාන් මෙගා රිවෝඩ්ස් ප්‍රතිලාභ ක්‍රමය. ඉතින් කලින් කිව්ව වගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවවලදී ඔබ විවාහන අවස්ථාවේදී ඔබ දරු උපතකදී ඔබ විශ්‍රාම යන අවස්ථාවේදී ඔබේ උපන්දිනවලදී ඔබේ විවාහ සංවත්සරවලදී මේ සියලුම වැදගත් ස්ථානවලදී වැදගත් අවස්ථාවවලදී ඔබට අනිවාර්යයෙන්ම තෑගි ලබා දෙන ලංකාවේ ලොකුම ප්‍රතිලාභ ක්‍රමය තමයි සෙලාන් මෙගා රිවෝඩ්ස්. ඉතින් දැනට පවත්වාගෙන යන හෝ අලුතෙන් ආරම්භ කරන පෞද්ගලික ඉතිරි කිරීමේ ගිණුම්, ජංගම ගිණුම්, ළමා ඉතිරි කිරීමේ ගිණුම්, ටිකිරි ගිණුම්, ජ්‍යෙෂ්ඨ පුරවැස ගිණුම්, ඒ වගේම විදේශ මුදල් ගිණුම් යන මේ සියලුම ගිණුම් වර්ග මේ සඳහා අයත් වෙනවා. ඉතින් ආරාධනා කරනවා යන්න සෙලාන් බැංකුවට ගිහිල්ලා ඒ ගැන වැඩිපුර විස්තර දැනගන්න. හොඳයි අපි කතා බහට යොමු වෙමු ડોક્ટર රංජිත් එක්ක. ඉතින් කොහොමද පුංචි කාලේ ගෙවුනේ? නලින් අපි පුංචි කාලේ ගැන ඇහුවොත් ඕනම කෙනෙක් තමන්ගේ ජීවිත රටාවේ පිටිලා මැරිලා යනකම් කාලයක් ඇහුවොත් මට කියන්න පුළන්නේ ඉස්කෝලේ යන කාලේ තමයි නම්බර් 1 කියලා වල්ලා. මොකද ඒක හැමෝගෙම තියෙන මේකක්. ඒක අනිත් ජීවිත කාලයත් එක්ක මැච් කරන්න හරි අමාරුයි. බොහොම ප්‍රිය ජනකයි, දඩබ්බරකාරී, මම හිතන්නේ කට්ටිය මයකලොත් එහෙම කතා කළොත් අපි ගම්පලාත්ව කට්ටියට චරිතසහතික සම්පූර්ණ චරිතසහතික ගන්න පුළුවන්. හොඳයි. පෞලි විස්තර කිව්වොතින් පෞලේ ඇත්තටම අපේ අම්මයි තාත්තයි දැන් දෙන්නම නැහැ දැන්. පෞලේ තව අයියලා සහ එක නගින්න එක්කන ඒ කට්ටිය ගොඩක් කට්ටිය ලංකාවේ නැහැ. ඉතින් මම දැන් විවාහ ජීවිතයට ගත කරනවා. මගේ වයිෆ් ඇත් වෛද්‍යවරියක්, කොළඹවිල මහ රෝහලේ වැඩ කරනවා. පුතෙක් ඉන්නවා. එයා දැන් වෛද්‍ය සිසුවෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. හොඳයි. මම හිතන්නේ ඔබ මේ විශ්වවිද්‍යාල ජීවිතේ අමතක කරන්නම බැරි සම්දිස්ථානයකට ඔබ මුහුණ දෙනවා විශ්වවිද්‍යාල ජීවිතේ. ඔබ ක්‍රමක්‍රමයෙන් අර प्रथम අවුරුදු 9ක කාලයක් ගත කරන්න අපේ කෝස් එක අවුරුදු 5ක් වුණාට අවුරුදු 9ක් ගත කරා. මම හිතන්නේ අපේ වෛද්‍ය පණිලයිසින් මහත්තයාට වාගේ අපිට වාසනාවක් තිබුණේ නැහැ. අපි අහුණා ඒ කෝඩෙට. අවුලා අපි වයස අවුරුදු 5කින් කරන්න තිබ්බ කෝස් එක අවුරුදු 9යි 9මාරක් කරලා තමයි අපි එළියට ආවේ. තාමත්ම අමාරු ජීවිත කාලයක ගත කරා.
ඒ කාලවලදී ඉතින් ගත්ත අධ්‍යක්ීම් සහ මේවා තාමත් මේ පිළිඳිනවා ඒ අධ්‍යක්ීම් හොඳයි අපි මුලින්ම ගායනා කරන්නේ මොකද්ද ගීතේ මම හිතන්නේ අපේ අමරදීප සූරීන්ගේ ගීයක් ගායනා කරමු කියලා මම හිතුවා ඒක තාම මම හුඟක් ඇලුම් කරන සහ හුඟක් ගරු කරන ගීතයක් හැබැයි ඒක තේරුමක්වත් මම තාම දන්නේ නැහැ හැබැයි මට ඒක සංගීතයට සහ ඒ ගායනා කරන ඒ මේ සූරීන්ට තියෙන ඇල්ම නිසා මේ සින්දුවට මම ගොඩක් ආදරය කරනවා හොඳයි එහෙනම් අපි ගීතය අහලා ඉමු ඇත්තටම මේ අපේ මේ අපි මේ බොහොම අපි යාළුවන් වශයෙන් අපි හැම විටම සාදවල් පවත්වනවා ඒ මේවලදී ඇත්තටම අපි දැන් ඇත්තටම බෙදී ඉන්නවා කියලා හිතන්න පුළුවන් පංගක් කලාවට මෙයා මේ ජිප්සිස්ලාගේ පැත්ත බාර අරගෙන මෙයා සාමාන්‍ය විජය කුමාරතුංගගේ පැත්ත බාර අරගෙන අපේ රනිල්ස් බාර අරගෙන තනිකර ශාස්ත්‍රානුකූලව පැත්ත මම ඉතින් එහෙට මෙහෙට මෙයා කරලා වරිත උච්චේවත් ගන්නවා පල්ලෙහැවත් ප්ලේ කරනවා මික්ස් එකක් කරන්න වෙලා තියෙනවා හොඳයි තව සුන්දර රසබර විස්තර ගොඩක් තියෙනවා අපි ඒක ගැන කතා කරමු මේ මිරාමෙන් පස්සේ
ඔබට පාවෙන ඔරුවේ යන්නන් දියබට රෑයාවේ රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නන් දියබට රෑයාවේ අඹුදරුවෝ මා දෙවියෝ රකීවා එනතුරු මාකු දේවා डॉक्टर सामान गीते किम वे कथा बह आरंभ कर मुलिम मेन मे प्रश्न उत्तरे दिंड को तंग मे पुंचिका लिंदा मे वैद्यवर एक अदास तिब्बद नेतांग मेन रखी अवज्ञान हिते तिब्बद सामान्य पेल कंडगन गत्ता स्कूल गिया इगन गत्ता एक आले सामान्य उनन गत्ता है बहिम ලොකු ඉලක්කයක් තිබුණ නැහැ වෛද්‍යවරයෙක් වෙන්න කියලා. ඇත්තටම කිසිම ඉලක්කයක් තිබුණ නැහැ ඔ ලෙවල් කරනකම් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා. හිතේ තිබ රැකියාව මොකද්ද? පොඩි කාලේ හිතේ තිබුණේ මේ දුම්රිය රියදුරෙක් කොච්චි ඩ්‍රයිවර් කෙනෙක් හැමදාම කියන කතාවක් මේ. ඒ වුණාට ඔ ලෙවල් කළා ඔ ලෙවල් පාස් වෙලා මගේ ගණිත ගුරුවරියට මම රිසල්ට්ස් කියන්න ගිහිල්ලා වැන්දාම ඔළුව අත ගාලා කිව්වා පුතේ මේ ඔයා වෛද්‍යවරයෙක් වෙන්න කියලා. එතකොට තමයි පොඩ්ඩක් හිතට හිතුනේ වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා උසස් පෙළ කරලා ඔබ රුහුණු විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඔව් ඇත්තටම උසස් පෙළ කරලා අපි අර දරුණු කාලේ අපි ආවනේ 88 89 කාලේ තමයි අපි ආවනේ. ඉතින් ඒ කාලේ උසස් පෙළ කරලා ප්‍රතිඵල එනකන් ආවට පස්සෙත් විශ්වවිද්‍යාල ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. දවසවල විශ්වවිද්‍යාල යනවා කියන එකත් බයක් තිබුණා ඇත්තටම.
हीने पोडक विन ड्राइवर के हीने विनुना कोच ड्राइवर के प्लेन ड्राइवर के मैं पैलट के आसहित एक भुवन हम दावट मैदूम पत्न दर में इंटरव्यू नो अविल इंटरव्यू अन्नी इनको वैद्य विद्यालय तेरे लीव मावे वैद्य विद्यालय तीरने मांगे जीवित बलपान तीरने जीवित सहकारी हम विश्वविद्यालय विश्वविद्यालय खाली विश्वविद्यालय तेरना पास इंग्लिश को आगती है विश्वविद्यालय खाली एक हम विश्वविद्यालय मैं तुगल सामूहिक मातर तिबुने सिंधु වයිෆ් හම්බුනේ මොකක්ද මේ ඔව් අපි එහෙම කතා කරා සමන්ගෙන් කියනවා සින්දු කොච්චර ඇඟේ තියෙනවද කිව්වොත් වයිෆ්ට පළමේ මේ සින්දුවක් තමයි පොතේ මට සින්දුවේ නම මතක නැහැ සින්දුවක් තමයි දීලා තියෙන්නේ සින්දුව ඒ කාලේ ඉඳලා ඇඟේ තියලා තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ මං හිතනවා මේ තාක්ෂණයේ උඩරිම ඇත්ත 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 නේ සින්දු ඉතින් සමහරලාට ඔය දවස්වල අපිට ඉතින් දැන් වගේ ටෙලිෆෝන් තිබුණ නැහැ මොබයිල් ෆෝන් තිබ්බේ නැහැ මොබයිල් ෆෝන් නැහැ ඉතින් ගොඩක් ලා ලියුම් වලින් තමයි අදහසු මාරෙන්නේ ඉතලාට ලියුම් වලින් සමහරලාට සින්දු ලියනවා සමහර හිතේ තියෙන ගොඩක් දේවල් මං හිතන්නේ මේ සින්දුවක පද කීපයකින් කියලා කියන්න පුළුවන් දහසකුත් දේවල් ඉතින් ඔක තමයි ඉතින් ගීතයක තාලයක තියෙන අරුමේ පුදුමේ එකයි අපි බොහෝ දෙනෙක් මේ ගීත වලට සංගීතයට ආදරය කරන්නේ ඇලුම් කරන්නේ ඔය මේ විජිත් කියන්නේ මේ එකම මගක පියවර මැන යන්නේ කියන කුන්සිල් සවිස මහත්තයාගේ සින්දුව ඒක මගේ පළවෙනි මේ ලියුම ලියපු සින්දුවක් ඒක තමයි කියන්නේ ඔව් මම දෙන්න දෙන්න ඔව් අයිඩියාස් කියලා දෙන්න මම ඒක ඇච්ච කියන නිසා මේ ඊනොස්ම අපේ ෆැකල්ටි එකේ අපි ෆැකල්ටි මා ඉන්න කොට මේ සාමාන්‍යයෙන් ඉන්නේ ඉගෙන වෛද්‍ය ශිෂ්‍යෝ සහ ශිෂ්‍යාවන් මෙන්න හැම වෙලෙම මෙන්න වෛද්‍ය පිටේ නෙමෙයි මම ඒක කියලා කියන්නේ नीति विद्यालय ने शिष्य शिष्यावक इन्ना आपे कैंटीन में बेलो में मुकु के लोग बालों में तीन में आरा 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 यार सलाह तो पर नियम है कि ती हम पीछे किन्तु तमा नहीं तो ना मैं कुछ चर मैं मागे बिरिंदा रामनी මම හම්බ වෙන්න එනවාද කියලා වෛද්‍ය විද්‍යාලයේ සිකියුරිටි එකෙන් හිතාගෙන ඉඳලා තියෙන යා වෛද්‍ය ශිෂ්‍යාවක් කියලා. මොඳ ඒකනේ ඒ කාලේ ඉඳන්ම බේරුමක් තිබිලා නැහැ මගේ දැන්. සෙලන් මෙගා රිවෝඩ් සාදර අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙනා සිත්පිරි තාලය වැඩසටහනට ඉතින් සහභාගී වූ වෛද්‍ය රනිල් ජයසේන මහත්මයා එවැගේම වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහත්මයාට එවැගේම වෛද්‍ය රංජිත් දිසානායක මහතාටත් එවැගේම වෛද්‍ය එල්පීසී සමන් කුමාර මහත්මයාටත් අපගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා විශේෂයෙන්ම වැඩසටහන පටිගත කරන අතරතුරෙත් ඒ අය තමන් වෙත ආපු ඒ රෝගීන්ගේ දුරකථන ඇමතුම් වලට සවන් දෙන්න අමතක කරේ නැහැ ඒ තරම් වැඩ රාජකාරී බහුල හතර දිනක් සමග තමයි මේ වැඩසටහන අපි අද කරගෙන ආවේ. එසේනම් හිතවතුනි කාලේ හරස් වී තිබෙනවා තව රසබර කතා බොහොමයක් තිබුණත් එසේනම් අපි සමුගෙන යන්නයි මේ සූදානම් වන්නේ. ඉතින් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම සුවදායි සතියක්. එසේනම් අදට සිත්පිරි තාලෙන් අපි සමුගෙන යනවා ඔබේ හදවතේ තාලය ඔබේ හිතවන සතියේ ඔබ හමුවන බලාපොරොත්තු වෙමි. සුබ දවසක්. එකම මගක පියවර නැත යන්නේ
ඉතම බිමක සෙවණැලි පැටලෙන්නයි සෙනෙහෙන් මේ විත පිරෙන්නයි මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි මට හිමි වෙන්නේ